දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන ක්‍රීඩා දිනයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාල දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සිංහ දජය ඉහළින් නෙළ දෙවන්නට සමත් වුණා. අද උදෑසන පැවති තරගවලදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් සහ රෙදි පදක්කමක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අතරේ මීටර 400 තරගයේ සව්වේ කාන්තා සහ පිරිමි ඉසව් දෙකේම රන් පදක්කම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මීටර 100 කඩලු මතින් දිවීමේ කාන්තා තරගයේ සව්වේ රන් පදක්කම හිමිකරගත්තේ මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වටිනාම ක්‍රීඩිකාවට හිමිකම් කිව් ලක්ෂිකා සුගන්ධි. මීටර 100 කඩලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වුණා. ඒ සඳහා ගත වූ කාලය තත්පර 13.68. ඉමිසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඉරිෂානි රණසිංහයි. එය ඒ සඳහා ගත කළ කාලය තත්පර 14.18. මේ අතර මීටර 110 කඩලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔෂාන් දම්මික සමත් වුණා. එමෙන්ම පිරිමි මීටර 400 ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන දිනාගත් අතර ලක්මාල් ප්‍රියන්ත එම ඉසව්වේ රෙදි පදක්කම හිමිකරගත්තා. මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දිල්රුක්ෂි කුමාරසිංහ එම ඉසව්වත් ජය ගැනීම සමගයි. තුන්පින්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝදා දිනාගත් අතර එම ඉසව්වේ රෙදි පදක්කම විදුෂා ලක්ෂානි හිමිකරගත්තා. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද සන්ධ්‍යාවරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගයේ සව් ගණනාවක් නියෝජනය කරනවා. ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද පිහිනුම් තරග ඉසව් කීපයකටම සහභාගී වෙනවා. කපිල ලියනගේ ආසිරි සොයිසා සමගින් මම චතුක දිවාෂණ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ කාත්මණ්ඩු නුවර සිට